අයිබන් විදුවන්ස්ල හැමෝටම සමන් ජයසූරිය කියන්නේ ලෝක ක්‍රිකට් වෙනස් කරපු චරිතයක් ලංකාවේ ක්‍රිකට් බලන්න මිනිස්සුන්ගු පොළඹෝප ප්‍රධාන චරිතයක් තමයි සමන් ජයසූරිය කියලා කියන්නේ. ඉතින් විදුගේ ක්‍රිකට් ලෝකේ වීරයා සමන් ජයසූරිය. විදුර හිණයක් තිබුණා කවදාහරි දවසක සමන් ජයසූරියව සමුක සාකච්ඡාවකට එකතු කරගන්න එක. 2016 අවුරුද්දේ 96 සමරමු ලෝක කුසලාන සමරු ක්‍රිකට් තරගයේදී සමන් ජයසූරියව විදුට මුණ ගැහුණා. මේ ඒ අතීත මතකය ආපහු පාරක් අලුත් කිරීමක්. සනතේ ලෝක කුසලාන 96 ලෝක කුසලාන කණ්ඩායමත් එක්ක එකතු වෙලා අවුරුදු 15කට පස්සේ ආපහු මේ කළු එක්ක ඕපන් කරන්න හම්බුණා. මොකද හිතන්නේ අද? අවුරුදු 15කට පස්සේ දේවයිත් ඕපන් කරේ. අවුරුදු 15කට පස්සේ තමයි ඕපන් කළේ. මම හිතන ගොඩාක් සන්තෝෂයි. මොකද මමයි කළුයි ඒ තරංගයයි ඒ අවුරුදු 15යි මම හිතන්නේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් මම දන්නවා අද අපි ගොඩාක් සන්තෝෂ වෙන දවසක්. මේ තරංගයට අවුරුදු 20කට පස්සේ අපි ආයිත් මෙවැනි කණ්ඩායම අපේ කණ්ඩායම එකතු වෙලා අපි සම්බන්ධයකට මම හිතන මම ගොඩක් සතුටුයි. වගේම රොෂාන් මහනාම් ප්‍රමෝදේ වගේ අය ගොඩක් මහන්සි වුණා මේක සංවිධානය කරන විශේෂයෙන් ඒ කට්ටිය මතක් කරන්න ඕනේ. හොඳයි. එතකොට ඔබ ක්‍රිකට් වලින් සමුගත්තට පස්සේ තීරීම් කමිටුවේ සභාපතිවරයා වෙලා ක්‍රිකට් වලට ලොකු දායකත්වයක් දුන්නා. අපි දැක්කා ක්‍රීඩාංගණ වලට බැහැලා ක්‍රීඩකයෙක් කරට කර ඉඳලා ඒ තීරීම් කටයුතු කළා. ඒ දක්වන්න ලැබිච්ච දායකත්වය ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඒ අවුරුද්දක මම ගොඩාක් සතුටුයි. මම හිතනවා ලංකාව ක්‍රිකට් වලට ක්‍රීඩා වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේ මම කරා. ඒක මම ඒ මගේ හැටි. මොකද අපි දන්නවා අපි ක්‍රිමි ක්‍රීඩාවට කොච්චර අමාරු වෙනද ආවේ කියලා. ඒ අවස්ථාවේ මම ඒක හොඳටම කරා. මට සන්තෝෂ වෙන්න පුළුවන් විදියට. ඉතින් මම හිතනවා දැන් ඉදිරියේදී දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් ඒ වගේම අලුතින් ඉන්න අයත් ලංකාවේ ක්‍රිකට් ගැන හිතලා ඒක ආදරයෙන් බලාගෙන ඒ දේ කරන්න ඕනේ. දැන් එතකොට වර්තමානයේදී ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව විවිධාකාරයේ විවේචන එල්ල වෙනවා. මුදලට ක්‍රීඩා කරනවා කියලා ක්‍රීඩකයන්ට විවේචන එල්ල වෙනවා. ඔබ කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් උපරිම කැපකිරීමක් දක්වපු ක්‍රීඩකෙක්. ඒ වගේම ඔබත් මේ IPL වගේ තරගාවලිය වලට ක්‍රීඩා කරලා දිනවා. ඔබ මේ තත්ත්වය කොහොමද දකින්නේ? මම ඇත්තටම මම ක්‍රීඩා කරපු කාලයයි අපි ඒ කාලේ ක්‍රීඩා කරපු කාලය පිළිබඳව ගොඩක් සන්තෝසයි. ඉතින් මම හිතනවා අපි ක්‍රීඩා කරන්න ඕනේ හැමතිස්සෙම කියන වගේ රට වෙනුවෙන් මේ ප්‍රේක්ෂකයෝ මේ හැම කෙනෙක්ම මේ අද වුණත් මේ ඇවිල්ලා තියෙන්නේ මේ මෙච්චර අවුරස්මයක් තියාගෙන අපි ඒ ක්‍රීඩා කරපු විදිය හින්දා. මොකද අපි ඒ වෙලාවේ අපි අපේ රට ඉස්සරහට තියලා අපි ක්‍රීඩා කරා. මම හිතනවා මේ ඉන්න ක්‍රීඩකයනුත් ඒ දේවල් දිහා බැලලා අද කාලේ වුණේ පොඩි පොඩි වෙනස් වීම් දෙන්න පුළුවන්. හැබැයි අපේ සංස්කෘතියක් තියෙනවා. අපි ඒවත් බේරගෙන අපි ඉදිරියට යන්න ඕනේ. ඉතින් වර්තමානයේ තියෙන අර්බුද ගැන මම ලංකා ක්‍රිකට් ගැන කතා කරන්න කැමති නැහැ. මොකද මම හිතුවා ඒවා අපට අදාළ දේවල් නෙවෙයි. මම හිතනවා ඉන්න බලධාරීන් දැන් ඉන්න අය ගැන බලාගත්තම හොඳයි කියලා. ඔබ සෑහෙන කාලයක් තිස්සේ විවිධ ආරම්භක පිතිකරුවන් එක්ක ක්‍රීඩා කරලා දිනව. කවුද ලැබිච්ච හොඳම ආරම්භක පිතිකරු සගයා? මට කීප දෙනෙක් හිටියා. මාවන් නතපත්තු හිටියා මාත් එක්ක කාලයක්. ඒ වගේම උපුල් තරංග හිටියා. රොමේෂ් කලූ හිටියා. මම හිතනවා මේ අය කවදාවත් එක එක කාලෙදී ඒ අය මාත් එක්ක හොඳටම ක්‍රීඩා කරපු අය. ඉතින් මේ තුන්දෙනාත් එක්ක මම ගොඩාක් සන්තෝෂෙන් ක්‍රීඩා කළා. 96 ලෝකසලන අවසන් තරගයේදී ඔබ අවසනාවන්ත ලෙස දැවියාමකට ලක් වුණා. දැන් ඔබ තමයි ඒ වෙනකොට ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රධානම බලාපොරොත්තුව. ඒ වෙලාවේ ඒ මොහොතේදී ඔබට දැනෙච්ච හැඟීම් මොන වගේද? දුකක් දැනුණා. මොකද ඒ ලෝකසලන තරගයක ජයග්‍රහණය කරන්න තියෙන වෙලාවක මට ඒකට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච එකට. ඒත් මම ඒ ක්‍රීඩකයෙක් පන්දු යවන්න එක්ක හැටියටද මම ඒ හැම දෙයක්ම හොඳටම කරා. අන්තිම ප්‍රශ්නයයි. සාජවලදී ලකුණු 189ක් අරගෙන ඉන්නකොට ලෝකයේ පළවෙනි ලකුණු 200 ගහපු ක්‍රීඩකයා වෙන්න ඔබට අවස්ථාවක් තිබුණා. මොකද ඒ වෙද්දි පන්දු වාර 5කට ආසන්න සංඛ්‍යාවක් ඉතුරු වෙලා තිබුණා. නමුත් ඔබ තීරණය කරනවා ඉදිරියට පැනලා පන්දුවට පහර දෙන්න. ඒ ලකුණු 11 හෙමින් ඔබට ක්‍රීඩා කරන්නත් තිබුණා. ඒ වගේ වෙලාවක් ගැන කියන්නේ ඔබේ පෞද්ගලික දක්ෂතාවට ඒ ගැන දුක හිතෙනවා. සමහර කාලට සන්තෝෂයි. මොකද ඒ තරගය ගැන තමයි හිතන්නේ. අපි මගේ පෞද්ගලික අපේ ලකුණු ගැන අපි කතා කරනකොට දුක හිතෙනවා. හැබැයි මම හැමතිස්සෙම කියපු දෙයක් තමයි අපි හැමතිස්සෙම හිතනවා රටක් ගැනයි කණ්ඩායම ගැන. එදා දවසේ මට තිබුණේ නායකයෙක් හැටියට කණ්ඩායම. ඉතින් මම මගේ ඔළුවේ තිබුණේ කොහොමද පුළුවන් තරම් ලකුණු අපේ සංඛ්‍යාව වැඩි කරගන්න. ඉතින් මම එදා ඒක ගැන ඇත්තට හිතුවේ නෑ.